ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමත් දකුණු අප්‍රිකා කණ්ඩායමත් අතර මේ පාර ටෙස්ට් තරගාවලියේ දකුණු අප්‍රිකා ජාතිකයන් දෙදෙනෙක් අතරේ සටනක් විදිහටත් අපිට හඳුන්වන්න පුළුවන්. ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු කරන්නේ දකුණු අප්‍රිකා ජාතික මිකි ආතර්. ආතර් කියන්නේ දකුණු අප්‍රිකා කණ්ඩායම වෙනුවෙන් ජාතික කණ්ඩායමට සෙල්ලම් නොකළත් පළමු පෙළ තරග 100කට වඩා සෙල්ලම් කළ ක්‍රීඩකයෙක්. ඒ වගේම ආතර් ක්‍රීඩකයෙක්ට වඩා පුහුණු කරුවෙක් විදිහට තමයි ජනප්‍රිය වෙන්නේ. තමන්ගේ මව්බිමට 2005 ඉඳන් 2010 වෙනකම් පුහුණු කරුවෙක් විදිහට සේවය සලසන ආතර් දකුණු අප්‍රිකාව බිහි කළ අතිසාර්ථක පුහුණු කරුවෙක් විදිහට තමයි සැලකන්නේ. බෞච ඊට වෙනස්. බෞච කියන්නේ දකුණු අප්‍රිකාව වෙනුවෙන් ක්‍රීඩකයෙක් විදිහට ලොකු සේවයක් කළ ක්‍රීඩකයෙක්. බෞච පුහුණු කරුවෙක් විදිහට තාම අලුත්. බෞච 2019 දෙසැම්බර් මාසයේ තමයි දකුණු අප්‍රිකා කණ්ඩායමේ පුහුණු කරු බවට පත් වෙන්නේ. පසුගිය කාලේ ක්‍රිකට් ඉඩෝරියක් තිබුණ නිසා බෞචට පුහුණු කරුවෙක් විදිහට ලොකු හපංකමක් වෙන්නන්න පුළුවන් වෙලා නැහැ. ආතර් පුහුණු කරද්දී ක්‍රීඩකයෙක් විදිහට ඊට බෞචට ආතර් ඉස්සරහ තමගේ වැඩ පෙන්වන්න දැන් අවස්ථාව උදා වෙලා තියෙනවා. බෞච කියන්නේ තමන්ගේ කණ්ඩායම තාම ස්ථාවර නැතත් ශ්‍රී ලංකා කණ්ඩායම පරාද කරන්න පුළුවන් තැනක තමන් ඉන්නවා කියලා. අපි අලුත් ක්‍රීඩකයෙක් තාම ගොඩනගමින් ඉන්න කාලෙමේ තරුණ ක්‍රීඩකයන් තමයි වැඩිපුර ඉන්නේ. එහෙම වුණත් මම හිතන්නේ අපි ලංකාව පරාද කරන්න පුළුවන් මට්ටමක දක්ෂතා අතර නම් ඉන්නවා. මොකද අපි සෙල්ලම් කරන්නේ අපේ ක්‍රීඩාංගණවල, ඒ වාසිය අපිට තියෙනවා. අපි උපරිම ඇවිත් අපේ සැලසුම් ඒ විදිහට හරි ගියොත් අපිට ප්‍රතිවාදීන් විනාශ කරන එක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කොහොම වුණත් දකුණු අප්‍රිකාවේදීම ලංකාව හමුවේ පරාද වෙලා තියෙන පසුබිමක මේ විදිහට ශ්‍රී ලංකා කණ්ඩායම විනාශ කරන්න තරම් හැකියාවක් දකුණු අප්‍රිකාවට තියෙනවද හැවම බෞච කියලා තිබුණේ ගීපාර මොකද කියලා දැක්කේ නැහැ කියලා. ඇත්තටම ගියවතාවේ මොකක් දුනේ කියලා මම වැඩිය දන්නේ නැහැ. මම මේ තරගාවලිය වැඩිය බැලුවේ නැහැ. අපි භූමි වාසී අරගෙන සෙල්ලම් කළොත් ආපසු ඒ දේ වෙන්නේ නැහැ. මේ වතාවේ ඒ දේ වෙන්නේ නැහැ කියලා තමයි මම කියන්නේ. ওই විදිහට තමයි බෞච අදහස් දක්වලා තිබුණේ. අපි බලමු මේ වතාවේ තරගාවලියේදී ගුරාද ගෝලයාද දිනන්නේ කියලා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket world කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.